න්න අදත්ති ඉතිං ඔයාල හැම්මට මා ලකෝවෙන්න කියන පාර්ථනාවත් එක පාසටන් අපේ YouTube නාලිකාව අලුත් වීඩියුව එකකුත්තාගෙන ඔයාල නැෙන ආ ඔයාල තාමත් අපිත් එක එකතු වෙලා නැත්තාම් අපේ චැනල එක සබස්ක්‍රයිප් කරලා අප එත් එක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා වගේම බෙල්ලයිකරන එක සලකුණු කරන්න තමතක කරන්නපා එතකොට අපේ අලුත් වීඩුව එකක් තාපු ගමන් ආලට දැනගන්න පුුවන් අදපි ඔලට කියන්නේ යන්නේ හිරන්්‍ය මලය උපන්න යක් පැටියගැන ඒවගේම තමයි මේ දේත් යාලට කියන්න මාන මොකද මේ ගොඩක්තරතුරු පාදක වෙලා තියෙන්නේ ජනස් රැතියක්. ඒක හින්ද මේ දේවල් පිළිගන්නවගේම බැහැර කරන්නත් ඒමත් නැත්තං ගවේශණය කරන්නත් ඔයා ලට පුළුවන් අපි බලමුකු මේ හිරන්න්‍ය මලේ ගැන අපේ ඉතිහාසේ තොරතුරු තියෙනෝද කියලා. වර්තමාන හොරන පූරනාමය වන්න හිරන්න මල්ලේ. මේ හිර්්‍ය මලේ ගැන බොහෝ සාධක ඉතිහාසේ තුළ හම්බෙනෝ. ඒ අතරින් මහා විජ්‍යබාහු රජදවස සිදුවන මහාවංස සටන වැදගත් සාධකයක් වෙනවා. මහා විච්‍යබාහු රජ්ජුගේ සටන් සමේ හිර්්‍ය මලේ. ඒමත් නැත්නම් හිරන්නේ එක මලේ වැදගත් මර්මස්ථානයක් වෙනවා වගේම මායාරටහරහා ගමන්ගත් ප්‍රධාන මාර්ගයන් දෙකක සම්ධිස්ථානයකුත් වෙනවා. ඒක කියන්නේ සබර්ගම් සිට පානබුන්න දක්වාවු මාර්ගයත්. ඕනුටට රජරට දක්වාවූ මාර්ග්‍යත් සම්බන්ධ වන මන්සන්දයක් හිරන්න්‍ය මලේ පැවැති බව පේනවා. ආවන්සේට අනුව මලේ රට දිනමින් පැම්ණි කීර්ති විජ්‍ය බාහ කුමරු චුන්නසාලා චනපදය අත්පත් කරගත් බවත්. අනතුරුව බලංගොඩ රත්න පුරහරා වූ මාර්ගය හිරන්නය මලේයට. ඒ කියන්නේ වර්තමාන හොරණට සේනා මෙහෙයවා. එවකට රහුණ පාලනය කළ ලෝකේෂර නම් අධිපතියා සතුව පැවති රෙමුණ පර්වත දුර්ගමය බලකොටුව ජයගනු ලබනවා. අනතුරුව කෙසෙල් හේනාව හරහවු රුහුණ මාර්ගයට කාලනදිය තරණය කර පිවිසෙනු ලබනවා. මෙම රචරට රහුණ මහාමාර්ගය පැවති බවට. තවත් සාධකයක් වන්නේ මහා විජ්‍යයබාහු රජතුමාගේ පොළොන්නරව ජයගත් සේනාත්‍රීත්වෙන් එක් සේනාවක්. හිර්‍ය මලය හරහා ගමන් කළ බව වගේම, මේ මාර්ගය තවත් වැඩි දියුණු කරමින් දෙවන පැරකුම් රජ දවස දේව ප්‍රතිරාජ ඇමතිවරයා විසින් කෙසෙල් හේමාවේ සිට කාල නඳී එහෙමත් නැත්තං කළුගඟ හරහා පාලමක් ඉදි කළ බවත් ඉතිහාසයේ සඳහන්වීම මේවැනි ප්‍රෞඩ්ඩ ඉතිහාසයකට හෙමිකම් කියන හිරන්නය මලය යන නාමේ ප්‍රභවය පි ලිබඳව ඉතා ප්‍රසිද්ධ කතාවක් වෙන්නේ යක් පැටියගේ ජනකතාව ඉතින් බලමුක මේ කතාව මොකක්ද කියලා මොකද ඒ තමයි අදපේ කතා නායකයක් බොහෝ ඇතාතීතේ රාවන රජුටත් පෙරකාලේ ඇල්ලකම්දේ යක්ෂගෝත්‍රික ජනපදයක් පැවති අතර මේ යක්ෂගෝත්‍රික වැදිරහෙ දිතිනම් ඉතා රූමත් වැදි තරුණයක් සිටි බවත් ඇය රූමත්තුවත් ඉතා ලච්චාකාරයක් ද වුණා මේ හේතුව නිසා ඇය තමන්ගේ වැදිරහෙ තරමයකු සමඟවත් ආලවන්තකම් නොපැ කෙනෙක් වුණා කාලේ ඇතිවු කැරල්ලක් නිසා රාජකීයේ රක්ෂස ගූත්‍රක සෙන්පතියෙකුණ වික්්‍රමාතිීත්්‍යයකස්සට සෙන්පතිය මේ අඩවට පැම්ණ තිබෙනවා. කෙ හෝ මේ සෙන්පතිතුමත් දිදිීත් අතර කාඩත් හොරරහසි හාදකමක් ඇති වනත් කුලගෝත්‍ර දෙකක් වූ නිසා මේ එකලා සම්මත විවාහයක් නිසා දො මේ සම්බන්ධය ගැන දැන සිටින්නේ දිතීගේ එහෙළියක් වුණ දයා පමණයි. කැරැල්ල සංසිඳ වූ සෙන්පති ආපහු ගියා අතර කෙටි කලකින් දිතිී ගැබ්බර වෙනවා ත් ඇයි කිසිකෙන්කුන් සමඟ සහවාසය කළ බව ගම්මුන් දැන නොසිටි නිසා ඇගේ කුසට යක් පැටියෙක් අරක්ගෙන ඇති බවට කතාවක් ඇතිවෙනවා මේ සියලු දේත් එක්කම දරුව බහිවන දිනේ ලංවෙනවා මේ දරුව මවගේවෑයමෙන් නොව තමන්ගේවෑයමෙන් කුසෙන් පිටතටවි වැදෑමහ කටින්කඩ ලිප්ගල්ලුඩ වාඩියූ බවත් ඒ දරුවට හිරන් යන නමතැබූ බවත් ජනස්ශ්‍රතිය පැවතෙනවා. ඒවගේම මේ පුවතැස්සීමෙන් මහත් බීතියට පත්වන ගම් වැසියන් මේයක් පැටියත් මවත් රැහේ සොහොන් ගල්ගේයට පලවාහරෙනවා එකල යක් රහේ ඇත්තො නෑයකුන් පුදනා අය වුණා ඉතින් ඔවුන්ගේ රහයායෙක් මේ ගියාම සොහොන්ගල්ගේට ගෙනවෙත් දැමීම ඔවුන්ගේ සිරිත වුණා. මේ සොහොන්ගල්ගේ පසු කලෙක වන්හාමිගේ ගුහාාවනමින් ප්‍රචලිත වූ ගල්ගහාාව බවත් ඊට හෙළිනැති කුඩා සානෝ ප්‍රදේශය දුරාතීතයේ වැති ජනපදය පිහිකණට ඇති බවත් පැරන්නන්ගේ මතය වෙනවා. කෙසේ නමුත් හිරන් කාලයක්ත් සමඟ ඉතා හැඩි දැඩි තරුණෙක් බවට පත්වනෝ වගේම දිතිීගේ එෙහෙළියත් දායා ඔහුට සිල්ික ශාස්ත්‍ර ගන්නනවා. තරුණ හිරන් මීහරකුන් බලාගන්නා කුපල්ලෙක් ලෙස තමයි ජීවිතය පටන්ගන්නේ මේ නිසාම දෝ ඇතැම් අය හිරන් ගොපල යක්ක්ෂයාම බවට මත පල කරනවා. කුඩා කළපටන් රැහේ සෙසු අය පාතබනටත් බය. සොහොන්ගල්ගේ විසූ නිසා රැහේ කවුරුත් දැඩි බයපක්ෂපාතීතයක් හිරන්ට දක්වනවා. ජනප්‍රවාදයේ දැක්වනාආකාරයට තමන්ගේ පෙම්වතිය පිටගමකට විවාහ කරදුන් නිසා. කෝපවූ හිරන් සිය ගොපළ මිතුරු සේනාව සමඟ. ඇල්ලිකන්දේ බලයයාල්ල සෙසු යක්ක්ෂ ෝත්‍රික කණ්ඩායම් වාසය කළ ගිරිදුර්ගත්, තම අධිපත්තේයටතට ගන්නවා. මෝහ යක්ෂගෝත්‍රික පාලකයෙක් හින්ද. හිරන් යක්ෂ හෙවත්. හිරන්යක් නමින් හඳන්නවා. ඔහුගේ කඳු සහිත විජිතය හිරන්න මලය ලෙස හඳන්නන්නට යෙතිනවා. මෙ හිරන්නය මලේ ගැන සූනියම් දේව කනලවවලද සඳහන් වෙනවා. පස්සේකාලික තමන්ගේෙම හැඩ රවිින්යුත් හිරන්යක්ව. වික්‍රමාධීත්‍යය කස්ස පැමැතිවරයක් තමන්ගේම පුද්‍රයා විදිහයට පිළියාරගෙන කස්සපයන තමන්ගේ නාමයත් ලබා දෙනවා. එයින් පසතම හිරන්යක් හිරන්යක් කස්සප විදින හඳුන්න්නන්නේ. ඔය කාලේ අතරතුරදී සිදුවන බලාරගලයක් හේතුවෙන් සිංහාසනාරූඩවන හිරන්යක් අස්සප හෙළදිව එක්සේසත් කර ගෝත්‍රභියද නොතක සැමට එකහා සමානව සැලකු අතිශය දක්ෂහා බලවත් පාලකයෙක් වෙනවා. ඒවගේ මතමයි මේ කාලේ ඉතා දියුණු තාක්ෂණයක් පැවති බවත් ඔහුට දඩුමනරයක් පවත් තිබුණු බවත් යවිධ කතාාවල සඳහන් වෙනවා. හිරන්නේෙ කස්්‍ය පරජුහා සම්බන්ධ ජනකතා ලෝ පුරාම පාවතිනෝ. අපේ ඇසල්වැසි ඉන්දියාව හින්දුකතන්දර විතරක් නෙවේ ජර්මන් නෝවේ නේපාල ටිබෙට් ඉරාන් රෘසියානු ජනකතා තුළත් හිරන්නේ කස්ස පරජුහා ඔහුගේ සොහොයිරන් වු මාන සහ චූල හිරන්නේ කුසුබ් ගැනත් සොෝයිරිය හෝලිකා ගැෙනත් සෙනවිධානී යක් ගැනත් පුත්‍රයන් වූ පරහාල අනුරාධවැන්නවුන් ගැත් ප්‍රවාධ රාසියක් පවති නෝ ජර්මන් හයි ස්කැන්ඩිනේවියයා රටවල වීරේ වන ඩැනියල් යනු වත්මන් ඩැනියුබ්නදී වාරිකර්මාන්ත කළ හිරන්නේක රජුගේ ප්‍රතිරාජ ධානීයක් යැයි මතයක් පවතිනවා. මකරුන් පරදන හිරන් හේරන්නම් වීරේක් ගැනත් කතාවක් පවතිනවා. ඊරනි කුසුප ඉරාණය හා සම්බන්ධ බව ඇතමන්ගේ මතයක් වෙනවා. මානස කුමරුහා මානසවිල්ලාතර ඇති සම්බන්ධය වගේම. ොලිකා හා හෝලි උත්සවය සම්බන්ධව බොහෝ කතාකුඩ නැගී තියෙනවා. ඒවගේම තමයි අධාපි කවුරුත් දන්නේ කැස්පියන් මුහද මෙ හිරන්නේ කස්ස පරජුට ගෞරවයක් වසයෙන් කස්සපු මුූදල් ලෙස නම්කළ බවටත් මතයක් පවතිනවා. ඉතිං මේ සම්බන්ධව සත්‍යයයි ඔප්පු කිරීමට. සෙල්ලිපිහෝ වෙනත් ලිකිද ලියවිලි මා දන්නාතර්මින්. හමුව නැතත් මද්දහා ජනප්‍රවාද ලෙස අධිටත් පවතිනවා. විශ්ණපුරාණයේ සඳහන් වෙන්නේ. හිරණියකශ්‍යප රජු අකාලේ ඝාතනයට ලක්වන කතාවක්. එය සිද්ධ වෙන්නේ නාරද නම් බමුණෙක්ක මෙහෙවීම අඩතේ. විශ්ණ දෙවියන්ගේ නරසිංහනම් අවතාරය මගේින්. එහි විස්තර කරන්නේ හිරණිය කස්සප රජු දැඩි ලෙස හිදු දේවන්දනාවට විරුද්ධ පුද්ගලයෙක් වූ බවත්. එතුමන්ගේ පුත්‍රයාවන පර්හාල. දැඩි විශ්nu භක්තිකයෙක්ු සිටි බවත්. රජු ඒ දැඩි ලෙස විරෝධය පෑබවත්. එබැවින් නරසිංහ අවතාරය මගින්. න්නේ කස්ස රජු ඝාතනය කරනු ලබන බවත්. ඒවගේම තමයි හින්ඳුන්ගේ දැඩිවිශ්වාසයක් වන්නේ එතුමා අරසිංහ අවතාරය විසින් ඝාතනය කළ බවම තමයි. ඉතින්ඒ කොයි හැටි වෙතත් රාවන රජුට පවතින කතිකාව, හිරන්නේ කස්්‍ය පරජු කෙරෙහි තාවමත් ගොඩනැගී නැ. රාවනයුගගේ නමින් පොද්ුවේ හාඳුවන රාක්ෂස ගෝත්‍රයේ අවසාන දස්සානන් රාවන රජුගේ ගිනමට කින් ගණනාවක් කළකීදේ බැර කරන්නේ හරිට රයිගම් රාජධනයේ අවසන් රජ වූ රයිගම් බණ්ඩාරයන්ට සමස්ත රයිගම් ඉතිහාසයම් රජවලුන් කළකීදේ අනුව ජනප්‍රාධ ගොඩනැගී ඇති ආකාරයට සමානෝම තමයි. ඉතින් මේ ගොඩාක්තොරතුරු සත්‍යයේ ඔපපු කරන්නට සෙල්ලපි හෝ වෙනත් ලිකදලියවිලි නැති බව අප ඔබට කලින් මතක් කලා වගේම එදවල් පිළිගන්න වගේම පැර කරන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි තව කෙනෙ කැමති නම් ගවේශණය කරන්නත් පුළුවන්. එහිනම් ඉතින් ආයමත් අලු තවීඩියෝ එකකින් මුණගහෙන බලාපොරත්තේ හැමෝටම සුබදාසක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නා